आयु बर्न अलट अदम गिनावे गोडाक लेसियन पैटिस हदन क्रमया मेकअप सामान्य बट दाल हदन पैटिस ने मे डोयट अमुद्रव्य तुनाट ओन वेन्नी मम ओयालट गैंबरु तेले बदन विद्या बेकरण विद्या क्रम दिखम कील दिनवा ए क्रम दिखे वेन सत्ट पेनल दिनवा दी बलमु उनवद उनकरा कीला मिथन तीयनवा लुणु पुरवल तेहंदी एक्खाई डोयक अनागान वतुर टिकाक पान पिटिग्राम देसीय हेटाई ओयाल पाविच्चिकरन ओनम तेल्वार गियकीन मी सहंदी देखाई मिथन तीयनवा अपे करियकीन टिकाक करियक हदन विद्य मम वीडियो के दी ओयालट पेन्ननवा एकट मम बित्तरयक मे विद्यट एकतु करनवा දැන් අපි ෆිලින් එක හරි මම දැන් පාන් පිටි ටිකට ලුණු තෙල් එකතු කරනවා දැන් වතුර ටික ටික දාලා ගොඩාක්ම ඝන ඩෝ එකක් හදා ගන්න ओयाल वतुर वेडिकर गिपा गोडाकम गन डोयकोन हदागा मिन्न मीवगे गणकमट तीयनोन दी पिटिमोल विनाडी पहाक तीयन दे अतरदी फिलीन का हदम मिथन तीयनवा मम खली हदागत अलबेदुम टीका ओयालट अलबेदुम कैमट हदन कोट टीका वेटिपुर हदल मे विद्र फिलीन गान पुलवा टिन्मालु टीका लोकुर अटलूनु गेडिया करपींच अत्ता अमुमिरिस्करा तुनाक तक्काली गेडियकिं बागिया गम्मिरिस कैली टीका लूनुकुडु रसानुव कहकुडु पींचाक कैलिमिरिस रसानुव मम दे मुलिम्म कराने अलटिक हुंदुवट पोड़ी कर गान्नवा දැන් ටින් මාළු ටිකත් එකතු කරලා හොඳට පොඩි කර ගන්න. දැන් pan එකක් ලිපේ තියලා තෙල් චුට්ටක් දාන්න. තෙල් රත් වෙනකොට ලුණු, අමු මිරිස්, කරපිංචි එකතු කරලා හොඳට බැද ගන්න. රස අණුව ලුණු ටිකකුයි කහ කුඩු ටිකකුයි එකතු කරන්න. දැන් තක්කාලි ටික එකතු කරන්න. මිශ්‍රණය හොඳටම මැලුණාම කැලිමිරිස්, ගම්මිරිස් කුඩු එකතු කරන්න. දැන් අල ටින් මාළු මිශ්‍රණය දාලා හොඳට කවලම් කරන්න. लुणु बलल रस मदीनम तवटिक लुणु दागा मिन्न मे वगे लसन पाटट सुवंदट मे मिश्रण तीयनवा मे तीन विनाडी पहाकट पस्से अपे डोयक ओयालट पैकुनक मेक तीयान पुलवान हेबई अवम वशे विनाडी पहाकवा तीयान ओन दैन मे वगे मेलेक्वेला तीयनवा दैन चुट्टक नीट करगान्न දැන් කොටස් දෙකකට වෙන් කරලා එක කොටසක් හොඳට තුනී කර ගන්න. ගොඩාක්ම ඝනත් නැති තුනීත් නැති තරමට මේක තුනී කර ගන්න. මම දැන් මේ කොටසත් කොටස් දෙකකට වෙන් කරලා ආයෙත් තුනී කර ගන්නවා. දැන් මේ වගේ පීරිසි කෝපයකින් රවුම් කපා ගන්න. කටර එකක් තියෙනවා නම් ඔයාලට ලේසි.
දැන් මේ විදිහට වටේම වතුර ගාන්න. දැන් කරි එකෙන් ටික ටික දාලා මේ විදිහට හොඳට සීල් කර ගන්න. දැන් ගෑරුප්පෙන් මේ විදිහට ලස්සනට හැඩය හදා ගන්න. මෙන්න මේ වගේ ලස්සනට පැටිස් ටික එනවා. මේ තියෙන්නේ මම හදාගත්ත පැටිස් ටික. ඔක්කොම පැටිස් 18ක් 20ක් විතර ඔයාලට හදා ගන්න පුළුවන්. බේක් කරන්න කැමති අයට මේ විදිහට බේක් කර ගන්න පුළුවන්. මම දැන් බේකින් ට්‍රේ එකට පාච්මන්ට් කොලයක් එලලා තියෙන්නේ. දැන් පැටිස් කීපයක් මේ විදිහට තියන්න. දැන් බිත්තරයක් හොඳට ගසලා මේ විදිහට තවරන්න. දැන් ඔයාලට පුළුවන් මේ පැටිස් ටික සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් කළ අවන් එකේ දාලා විනාඩි 15ක් 20ක් විතර බේක් කරගන්න. ලස්සන පාටට එනතුරුම බේක් කරගන්න. දැන් මේ අතරේදී අපි තෙලේ බදින ටික බදිමු. මේ විදිහට ගැඹුරු තෙලේ බදින තරමට තෙල් දාන්න. දැන් පැටිස් දාලා මේ විදිහට බැද ගන්න. මේ වගේ ලස්සනට පිම්බිලා එනවා. හරව හරව මධ්‍යම ගින්දරේ බැද ගන්න. මෙන්න මේ වගේ ලස්සන පාටට ආවම තෙල් බේරලා අයින් කර ගන්න. දැන් මෙතන තියෙන්නේ අපි බේක් කරගත්ත පැටිස් ටිකයි තෙලේ බෙදගත්ත පැටිස් ටිකයි. මේ තියෙන තෙලේ බෙදගත්ත ඒවා පේස්ට්‍රි එක වගේ තියෙනවා, ලේයර්ස් තියෙනවා. බේක් කළ ඒවා ටිකක් හයිය ගතිය වැඩි, ක්‍රිස්පි ගතිය වැඩි, ලේයර්ස් තියෙනවා. ඒ වුණාට මේ ක්‍රම දෙකේදී තියෙන රස දෙකක්. ඔයාලා ටිකක් තෙලේ බෙදලා ටිකක් අවන් දාන්න. එතකොට ඔයාලට කැමති රස තෝරගන්න පුළුවන්. ඉතින් මේ වීඩියෝ එක සම්බන්ධයෙන් ඔයාලගේ අදහස් යෝජනා තියෙනවා නම් පහලින් කමෙන්ට් එකක් දාන්න. අපි ආයෙත් මේ වගේම රසබර වීඩියෝ එකකින් හමු වෙමු. එතකන් ඔයාලට සුබ දවසක්. ස්තුතියි.